කතා කරමු ඩීප් ෆේක් ගැන. වයම සාදරයෙන් පිළිගන්න තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකට. ඩීප් ෆේක් කියලා කියන්නේ බොහොම සරල කන්සෙප්ට් එකක්. මේ කන්සෙප්ට් එක මීට අවුරුදු ගානකට කලින් ඉඳලම සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරිගණක එන්නත් කලින් මේක සිද්ධ වෙමින් තිබ්බා. මේ හරහා බොහොම සරලවම වෙනත් කෙනෙකුගේ ඇඟකට මුහුණක් බද්ධ කිරීම වගේ ක්‍රියාවලියක් තමයි ඉස්සරම සිද්ධ වුනේ. මේක තවදුරටත් ලේසි වුණා Photoshop වගේ tools පැමිණීමත් එක්ක පරිගණකත් එක්ක බොහොම පහසුවෙන්ම කෙනෙක්ගේ මුහුණක් වෙනස් කිරීම, ඒ වගේම තවත් කෙනෙකුගේ ශරීරයට වෙනත් කෙනෙක්ගේ මුහුණක් එකතු කිරීම, ඒ හරහා නොයෙකුත් ඉරියව් වලින් මේ පුද්ගලයන් ඉන්නවා වගේ පෙන්වීම මේ හරහා සිද්ධ වුණා. ඉතින් මේක එච්චරම අලුත් දෙයක් උනේ නැහැ. මොකද tools එන්නෙම දිනු වීමත් එක්කම මේක සාමාන්‍ය දෙයක් බවට මම හිතන්නේ පත් වුණා කිව්වොත් නිවැරදි. හැබැයි එතනින් එහාට අවිල්ලා deep fake කියන එක මෑතකදී ඉතාමත් ජනප්‍රිය වුණා. දැන් PC Guide LK app එක බොහොම පහසුවෙන් ඔයාගේ Android phone එකට install කරගන්න පුළුවන්. PC Guide LK කියලා search කරලා app එක install කරගන්න. මේ හරහා ඔයාට අලුත්ම tech news එක update එකේ ඉන්න වගේම ලංකාවේ ප්‍රධාන computer shops වල prices ඔක්කොම එකම තැනකින් බලා ගන්න සහ ඔයාගේ laptop එක, phone එක, desktop එක විකුණ ගන්න නොමිලේ ads දාන්න section එකකුත් තියෙනවා. ඉතින් අදම PC Guide LK app එක install කරගන්න. ඔයගලට මතක ඇති මෙන්න මේ clip එක. I'm going to show you some magic. It's the real thing. I mean it's all the real thing. මේ clip එකේදී ජනප්‍රිය නළු Tom Cruise ව සම්පූර්ණයෙන්ම deep fake හරහා නිර්මාණය කිරීමක් තමයි සිද්ධ කරලා තිබෙන්නේ. මෙතනදී Tom Cruise ගේ මුහුණුවරට ආසන්න වශයෙන් සමාන පුද්ගලයෙක් විසින් ඒ රඟ දැක්වීම සිද්ධ කරලා එතනින් එහාට ඒ deep learning එහෙම නැත්නම් deep learning artificial intelligence හරහා මේක fake කිරීමක් සිද්ධ කරලා තිබ්බා. මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි මේ Tom Cruise ගේ කටහඬ අදාළ නළුවට එහෙම නැත්නම් මේ අදාළ පුද්ගලයාට ඒ විදිහටම ගන්න සහ ඒ ඇක්සන්ස් සහ එයා hina වෙන විදිහ මේ හැම දෙයක්ම ඒ විදිහටම අනුකරණය කිරීමේ හැකියාවන් තිබ්බා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක frame by frame analyze කරාට පස්සේ ඔවුන්ට යම් කිසි විදිහකට හොයා ගන්න පුළුවන් වුණා ඇනලිස්ට්ලාට මේ ඇත්ත Tom Cruise නෙවෙයි කියලා. මොකද සමහර තැන්වල මෙතනදී පොඩි පොඩි glitches තිබ්බා අපිට තේරුනේ නැති වුණාට. ඉතින් මේක 100%ක්ම සාර්ථකයි කියලා කියන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා අපිට නොයෙකුත් clips අන්තර්ජාලයේ තිබ්බ විශේෂම ජනප්‍රිය නළු නිලියන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරන. මෙතනදි කියන්න අවශ්‍ය දෙයක් තමයි මේ deep fake කියලා කියන්නේ අර ෆොටෝ එකක් manipulate කරලා කෙනෙක්ව වෙනස් කිරීමෙන් එහාට ගිය දෙයක්. මෙතනදි artificial intelligence network එකක් neural network එකක් හරහා යම්කිසි පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම study කරලා එයාගේ මූණේ ඉරියව් ඒ වෙනස් වීම හැම දෙයක්ම ඊට පස්සේ ඒක වෙනත් පුද්ගලයෙකුට unlimited වාරයක් එහෙම නැත්නම් සීමාවක් රහිතව apply කරන්න මේ හරහා පුළුවන් වෙනවා. ඉතින් මේක ඉතාමත් interesting concept එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අපි මීට කලින් films වලදී දැක්කා. විශේෂයෙන්ම ඔයගලන්ට මතක ඇති Fast and Furious franchise එකේ ප්‍රධාන නළුවෙක් හදිසියෙ මේ යාමත් එක්ක ඊට පස්සේ ඔහුගේ සහෝදරයෙක් විසින් ඒකේ ඊළඟ කොටස් ටික රුගත කිරීම වලට සහභාගී වෙලා අර digital replacement කිරීමක් මෙතනදී සිද්ධ කරා. ඉතින් මේ දේවල් එක ඊට පස්සේ අන්තර්ජාලයේ විශේෂයෙන්ම බැරක් ඔබාමාව අනුකරණය කිරීම එහෙම නැත්නම් වෙනත් කෙනෙක් කතා කරන දේ බැරක් ඔබාමා වගේ චරිත ජනප්‍රිය චරිත පාවිච්චි කරලා කිසිම විදිහකට සැක නොහිතන විදිහට සිද්ධ කිරීමත් මේ හරහා වාර්තා වුණා. Jordan Peele. This is a dangerous time. Moving forward, we need to be more vigilant with what we trust from the internet. ඉතින් මේ දේවල් එක්ක මම බැලුවා මොන විදිහටද මේ deep fake කරලා බලන්න පුළුවන් කියලා. මෙතනදී අන්තර්ජාලය තුල මේ සේවාවන් සපයන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපිට පුළුවන් මේ services දෙන website එකකට අපේ video clip එකක් upload කරන්න, ඒ වගේම අපේ copy කරන්න අවශ්‍ය කරන අනෙකුත් පුද්ගලයාගේ video clip එකක් upload කරන්න මේ හරහා ඒගොල්ලෝ යම්කිසි මුදලක් අරගෙන මේ deep fake එක නිර්මාණය කරලා දෙනවා. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි මේ deep fake කියලා කියන්නේ කොහොමවත් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි මේ දේවල් ස්ටඩි කරගෙන යද්දී මම දැකපු දෙයක් තමයි විශේෂම මොබයිල් ෆෝන් ඇප්ස් තියෙනවා මේ වෙනකොට දැනට තියෙන වීඩියෝ ක්ලිප් එකකට අපේ මූණ
දාගන්න පුළුවන් විදිහට බොහොම පහසුවෙන් වන් ස්ටෙප් ප්‍රොසෙස් එකක් විදිහට මේක සිද්ධ කරන. හැබැයි මේක එච්චරම සාර්ථක නැහැ කියන කණිවාරණයම කියන්න අවශ්‍යයි. යම් තාක් දුරට අපේ මූණ වෙනත් කෙනෙකුට ඇප්ලයි කිරීම මේ හරහා සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මේකට මම රිසර්ච් කරා මොන විදිහටද අපිට මේ ඩීප් ෆේක් එකක් කරලා බලන්න පුළුවන් කියලා. මේ ඕගොල්ලෝ දකින්නේ මම කලින් මේ වැඩසටහන කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරේ මේ ඩීප් ෆේක් වලට මේක පාවිච්චි කරලා මොන විදිහටද මට ඩීප් ෆේක් කරහා වෙන කෙනෙක්ව ආදේශ කරගන්න පුළුවන් කියලා බලාගන්න. ඉතින් මේකට ඩීප් ෆේක් වලදී මේ වෙනකොටත් තියෙන ප්‍රශ්නයක් තමයි කණ්ණාඩියක් වගේ දානවා නම් අපි අතර තියෙන, ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න තියෙන සොෆ්ට්වෙයා එච්චරම කටින් එජ් නෙවෙයි. ඉතින් මේ නිසා විශේෂම කණ්ණාඩියක් පළඳිනවා නම් එතනදී ගැටලු මතුවෙන්න පුළුවන්. මේ නිසා මම පොඩ්ඩකට කණ්ණාඩිය ගලවනවා. එතනින් එහාට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඩීප් ෆේක් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ කොහොමද සහ මම දැන් කතා කරන දේවල් මොන විදිහටද අපිට රිප්ලේස් කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ මාව දැකලා තියෙන විදිහ නෙමෙයි, ටිකක් වෙනස් විදිහකට ඔයගොල්ලන්ට මාව පේනවා ඇති. කොහොම වෙතත් මේ දේවල් තුළ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ ෆේස් රිප්ලේස්මන්ට් එක සිද්ධ වෙන්නේ කොහොමද, ඒක සාර්ථකයිද කියලා. එහෙමනම් දැන් ඔයගොල්ලෝ දකින්නේ මම කතා කරනවා ඔයගොල්ලන්ට මගේ ටී-ෂර්ට් එකෙන් හොයාගන්න පුළුවන් කවුද මේ කියලා. හැබැයි මගේ මූණ රිප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් මේ තුළ කොච්චර දුරට මේ ඩීප් ෆේක් එක සාමාන්‍යයෙන් අපි ලබා ගන්න සොෆ්ට්වෙයා එකක් හරහා සාර්ථකව සිද්ධ කරන්න පුළුවන්ද කියන එක ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙනවා. මේ ටෙස්ට් එකත් එක්ක ඕගොල්ලන්ට කියන්න අවශ්‍ය දේ තමයි මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මම නෙවෙයි, මගේ ටී-ෂර්ට් එක තිබ්බට මම නෙවෙයි කියන එක සහ මේක පරිගණකයේ විසින් නිර්මාණය කරපු එකක් කියන එක ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක, මේ ක්ලිප් එක, මේ පුංචි කොටස නැවත නැවත බැලුවොත් මෙතනදී මලින්ද අයියා කතා කරන විදිය එයාගේ මූණේ හුරුව ඔයගොල්ලන්ට ඩිටෙක්ට් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා, කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේක සාමාන්‍යයෙන් දවසක දෙකක ටාස්ක් එකක් නෙවෙයි, මේක සම්පූර්ණයෙන්ම දවසට පැය 8ක් වගේ පාවිච්චි කරලා පැය 50ක් මට මේ මොඩල් එක ට්‍රේන් කරන්න සිද්ධ වුණා. ඉතින් මෙතනදී ෆේස් ස්වැප් කියන නොමිලේ ලබා ගන්න පුළුවන් ටූල් එක තමයි මම පාවිච්චි කරේ. කියන්න අවශ්‍ය දෙයක් තමයි මෙතනදී මගේ මූණුවරම තියෙන, එහෙම නැත්නම් ඔයා ගන්න යන පුද්ගලයාගේ මූණුවරට ආසන්න මූණුවරක් තියෙන, අපි මලින්දයව ගත්තොත් එයාටම හරියන විදිහේ ළඟින් යන මූණක් තියෙන කෙනෙක්ව අරගෙන අපි මේ දේ කරා නම් 100%ක්ම සාර්ථක ප්‍රතිඵල ගන්න හැකියාව තියෙනවා. මෙතනදී සිද්ධ වෙන දේ තමයි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නෙට්වර්ක් එකක් හරහා, AI එකක් හරහා අපි මේ පින්තූර දෙකම, එහෙම නැත්නම් වීඩියෝ ක්ලිප්ස් දෙකම මේ ප්‍රෝග්‍රෑම් එකට ලබා දෙන්න අවශ්‍යයි. මේ ප්‍රෝග්‍රෑම් එක හරහා පළවෙනිටම සිද්ධ කරන දේ තමයි මේ මුල් පින්තූර නැවත ප්‍රතිනිර්මාණය කරන එක. මේ හරහා මේ නියුරල් නෙට්වර්ක් එක තේරුම් ගන්නවා මොන විදිහටද ඒ කියන පුද්ගලයාගේ මූණ නැවත එයාට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කියන එක. ඒ වගේම B කියන පුද්ගලයාගේ මූණ නැවතත් නිර්මාණය කරන්න පුළුවන් කියන එක. මේ හරහා ඒ මූණේ ෆීචර්ස්, ඒ මූණටම ආවේනික දේවල් මොන විදිහටද නැවතත් ගොඩනගන්නේ. මේක වැරදෙද්දී මේ ප්‍රෝග්‍රෑම් එක විසින්ම මේ පළවෙනි ඒ කියන පුද්ගලයාගේ පළවෙනි ඔරිජිනල් එක සහ රීක්‍රියේටඩ් වර්ෂන් එක යම් කිසි විදිහකට ලකුණු දීමක් සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ ට්‍රේනින් ප්‍රොසෙස් එක සිද්ධ කරන්න මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නෙට්වර්ක් එකට පුළුවන් වෙනවා, ප්‍රෝග්‍රෑම් එකට පුළුවන් වෙනවා මොඩල් එකක් හදාගන්න 100%ක්ම නිවැරදි වෙන විදිහට. හැබැයි මේක මම පැය 50ක විතර කාලයක් තමයි සිද්ධ කරේ. ඊට වඩා සිද්ධ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම හොඳයි. ඔයාලට මීට වඩා ෆේස් ස්වැප් එකට වඩා හොඳ ප්‍රෝග්‍රෑම්ස් හොයාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ෆේස් ස්වැප් ප්‍රෝග්‍රෑම් එක NVIDIA RTX කාඩ් වලට, GTX කාඩ් වලට සපෝට් කරනවා. RTX කාඩ් වලදී තවමත් අප්ඩේට් එකක් නැහැ මේ වීඩියෝ එක හදද්දී සපෝට් එක එන්න. ඉතින් මේ හරහා AMD Radeon කාඩ් එකක් හරි GTX graphic කාඩ් එකක් හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ කාඩ් වල power එක මේකේ learning process එකට දාගන්න පුළුවන්. මේ විදිහට මේ videos දෙක මේ ප්‍රෝග්‍රෑම් එක විසින් ඔයගොල්ලෝ ලර්න් කරලා ඉවරුනාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ A සහ B කියන videos දෙක, එහෙම නැත්නම් මේ B කියන පුද්ගලයාගේ ඕනම වීඩියෝ එකක් මීට පස්සේ ලබා දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට දැන් පුළුවන් වෙනවා. අපි හැට මෙයාට හැරෙන විදිය, කතා කරන විදිය, හැම දෙයක්ම මේ විදිහට අලුත්
මූණක් විදිහට රිප්ලේස් කරන්න. ඉතින් මේ ටෙස්ට් එක හරහා ඔයගලන්ට අරගෙන ආපු මේ නිවුස් එක තුළ මම හිතන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කිරීම හා මේ ඩීප් ෆේක් ගැන අයිඩියා එකක් ඔයගලන්ට එන්න ඇති. ඉතින් විශේෂ ස්තුතියක් ආයි පුද කරනවා මලින්ද අයට මේ සඳහා විශේෂයෙන්ම එයාගේ ෆූටේජ් එකක් පාවිච්චි කරන්න නිදහස එහෙම නැත්නම් ඒ අවස්ථාව ලබා දීම ගැන. ඉතින් ඔන්න මේ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.